දිවයින පුරා පැවැති ජයගම ශ්‍රී ලංකා සාර්ථක කරගැනීමට සහය උත්සැමට ස්තුතියි. සුබෝදෑසන. අද මම සීලුම මාධ්‍යවේදීන්ට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට සහභාගී වීම පිළිබඳව. මුලින්ම මම කියන්නට ඕනේ අපිට තිබිච්ච විශේෂයෙන්ම වත්මන් ජනාධිපතිතුමාට තිබිච්ච බරපතල චෝදනාවක් තමයි රනිල් රාජපක්ෂ කල්ලිය. දිගින් දිගටම සෑම පක්ෂයක්ම අපිට විරුද්ධ සෑම පක්ෂයක්ම අපිව හංවඩු ගැහුවා රනිල් රාජපක්ෂ කියලා. එතකොට අද මේ වෙනකොට ඒ කතාව සම්පූර්ණයෙන්ම පුස්සක් බවට පත් වෙලා තියෙනවා. ඊයේ පොදු ජන පෙරමුණ තීන්දුවක් අරන් තියෙනවා. ඒගොල්ලන්ගේ වෙනම අපේක්ෂකයෙකුව මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න නියමිතයි කියලා. මම හිතන්නේ ඔබ දවසකින් ඒ පුද්ගලයා කවුද කියලා නම් කරයි. මෙච්චර කල් අපිට දොස් කිව්වේ අපි රාජපක්ෂලත් එක්ක එකතු වෙලා ඒගොල්ලන් ඒ රාජපක්ෂලව රකින්නව හොරුන්ව රකින්නවයි කියන මතේ තමයි දිගටම දුන්නේ. අද අපි ඒ තත්වෙන් නිදහස් වෙලා තිනවා, මිදිලා තිනවා. විශේෂයෙන් මම කියන්න ඕනි දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ස්වාධීන ජාතිය රට බේරගත්ත නිර්පාක්ෂික අපේක්ෂකෙක් හැටියට තමයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ. දැන් අපි සම්පූර්ණයෙන් සුද්ධ සංවිධානයක් හැටියටයි නම් වෙලා තියෙන්නේ. ඒ නිසා මින් ඉදිරියට මේ රනිල් රාජපක්ෂ කියන නම ආපහු මේ විපක්ෂයට ඉදිරිපත් කරන්න බෑ. අද ඒගොල්ලොන්ට ඒ ගැන කට උතර නැති වෙන්න ඊයේදී ඒ අවශ්‍ය සිදුවීම සිද්ධ වුණා. ඒකම මම හිතනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රට කඩා වැටලා තියෙන වෙලාවේ අරගෙන මේ රට යම්කිසි ස්ථාවර හොඳ තැනකට දැන් මේ රට පත් කරලා තියෙනවා. අපිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් හොඳ පාඩමක් ඉගැන්නුවා. ඒ පාඩම තමයි පළපුරුද්දක් නැති කෙනෙකුට ආණ්ඩුවක් පාලනය කරන්න බැහැයි කියන එක. මොකද අපි දකිනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මහිතනි ප්‍රාදේශ සභාවක, පළාත් සභාවක, පාර්ලිමේන්තුවක, ඇමති ධූරයක කිසිම දෙයක හිටපු කෙනෙක් නෙමෙයි. එහෙව් කෙනා අපි දැක්කා ආණ්ඩුවක් අරගෙන ජනාධිපති හැටියට ප්‍රධාන පුටුවේ වැජබිලා. අපි දැක්කා රට පාලනය කරපු තාලේ අන්තිමේදී එතුමට නාවික හමුදාවේ බෝට්ටුවකින් රටින් පලා යන්නට සිද්ධ වුණා. එතකොට මේකේ අපි ගමුකු රියදුරෙක් වාහනයක් කිසිසේත්ම එලවලා නැති කෙනෙකුට, පදවල නැති කෙනෙකුට එකපාට වාහනයක් අරගෙන යන්න පුළුවන් බෑ. ඒ පුද්ගලයා පුහුණුවක් ලබලා ඒ වාහනේ පැදවීමේ හැකියාව ඇති කරන තැනකට ඇවිල්ලා තමයි වාහනේ පදවන්න පුළුවන්. ඒ වාගේ තමයි රටත්. රටක් කරගෙන යන්න නම් පළපුරුද්ද මුහුපුරා ගියපු බව අත්‍යවශ්‍යයි. ඉතින් මම හිතනවා දැනට මේ ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ සියලු දෙනා ගත්තාම රනිල් වික්‍රමසිංහ අපේක්ෂකතුමාට තියෙන ඒ පළපුරුද්ද මුහුපුරා ගියපු බව, ජාතියන්තරයේ තියෙන සම්බන්ධතාවය මං හිතන්නේ මේ රටේ මේ ඉදිරිපත් වෙලා ඉන්න කිසිම අපේක්ෂකයෙකුට නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පැහැදිලිව වචනෙට සීමා නොවි ක්‍රියාවෙන් පෙන්නලා තියෙනවා එතුමාගේ දක්ෂකම හැකියාව. අද මේ රට හොඳ තැනකට ගෙනහැල්ලා තියෙනවා. බංකොලොත් වෙලා තිබිච්ච රට බංකොලොත්භාවයෙන් මුදෝගෙන තියෙනවා. ප්‍රංශේ, ජපානේ, ඉන්දියාව හවුල් වෙලා අපේ ණයගත්තු රටවල් එක්ක ප්‍රතිව්‍යුහගත කිරීමේ සීලු කටයුතු වෙලා තියෙනවා. සාර්ථක ගමනකට අපි දැන් පය තබලා තියෙනවා. විශේෂයෙන් මම කියන්න ඕනේ ජපානේ මේ වෙනකොට අතරමඟ නවත්තපු සහ ඉදිරියට කරන්න ඉන්න සංවර්ධන ව්‍යාපෘති සියල්ලට මුදල් වෙන් කරලා නොබෝ දිනකින් ඒ වැඩ කටයුතු ආරම්භ වෙනවා. බලන්න ඩොලර් එක 380ට 390ට තිබිච්ච ඩොලරේ අද 300ට 305ට අඩු වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හැර වෙන කවුරුවත් නැහැ මේ රට මේ තියෙන ප්‍රශ්නෙන් එළියට ගන්න. ඒ නිසා මම හිතනවා ජනතාව මේ පිළිබඳව තීරණයක් ගන්න ඕනේ.
පළපුරුදු තියෙන කෙනා දැන් වැඩේ කරගෙන යනවා. නැවත මේ පුද්ගලයාව අයින් කරලා වෙන අලුත් කෙනෙක්, පළපුරුද්දක් කිසිම දෙයක් නැති අලුත් කෙනෙක්ව මේකට දාලා මං හිතනවා නැවත මේ රට තිබුණට වැඩිය අරාජික වෙන එක ස්ථිරයි. ඒකම පොලිස්පතිතුමාගේ ප්‍රශ්නේදී. මම හිතනවා එතන යම් කිසි ව්‍යාකූල තත්ත්වයක් තියෙනවා. මං හිතනවා මේ ප්‍රශ්නේ විසඳන්නට නම් මම දකින්නේ අග්‍ර විනිසුරුකාරතුමත්, ඒ වගේම පාර්ලිමේන්තුවේ කතානායකතුමත්, මොකද ව්‍යවස්ථාදායක සභාව සභාපතිත්වය දරන්නේ තුමා. මොකද මේ තනතුර මා හිතන්නේ නීත්‍යානුකූලව නියම නීත්‍යානුකූලව පත් කරපු තනතුරක්, පොලිස්පති තනතුර. ඒක ව්‍යවස්ථා සභාවෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් අනුමත වෙච්ච එකක්. ඉතින් ඒ නිසා මම හිතනවා මේ තත්ත්වේ සමනය කරගන්න මං හිතන්නේ අධිකරණයත් ව්‍යවස්ථාදායකයත් හවුල් වෙලා මේ ප්‍රශ්නෙට විසඳුමක් ගෙනා යුතුයි කියලා. ජනාධිපති වශයෙන් රණවීර සිංහ මහතා අනිකේ සේනාධිනායකයක් පළවෙනි මම කියන්න ඕනේ මේ වෙලාවේ විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමති හිටපු අධිකරණ ඇමතියා එතුමා ඒ කියන කතාව මම කිසිසේත් පිළිගන්නේ නැහැ. මොකද හේතුව එතුමා දැන් මේ අපේක්ෂකෙක්නේ. එතුමාත් මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකෙක්. ඉතින් එතුමා කියන කතාව මම මේ වෙලාවේ පිළිගන්නේ නැහැ. එතුමා කියන දේවල් කියන්නේ මෙතන ප්‍රශ්නේ අවුල් කරන්න, මේ මොන හරි ඒව කරන්න නේ කතා කරන්නේ. ඒ නිසා එතුමාගේ කතාව ගැන මම ඒකට උත්තර දෙන්න යන්නෙත් නැහැ. හැබැයි මට කියන්න තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මම හිතන්නේ පැහැදිලිව කිව්වා එතුමා දැන් අපේක්ෂකෙක් හැටියට නින්නේ. මේ මැතිවරණයට එතුමා අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ නිසා එතුමා මේක ව්‍යවස්ථා දායක සභාවට බාර දෙනවා, පාර්ලිමේන්තුවට බාර දෙනවා, ඉදිරි කටයුතු කරන්න එතුමා මේකට ගෑවෙන්නේ නැහැ කියලා එතුමාම පැහැදිලිව කිව්වා. මම හිතන්නේ අපේක්ෂකෙක් හැටියට සුවාදීනත් නැහනේ. ඒක සුවාදීන නැහැ. එතුමාට කැමති එක්කෙනා පොලිස්පති කරනවා. ඊට පස්සේ කවුරු හරි කියයි අන්න ආපහු යයි මේ මානව හිමිකම් හරි කොහොකට හරි යයි මෙයා අපේක්ෂකෙක් හැටියට එයාට ඕනෙක් කෙනා පත් කරගත්තයි කියලා පොලිස්පති වාසිය කරගන්න. ඒ නිසා මම හිතනවා මේ වෙලාවේ හොඳම දේ තමයි අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් වෙලා ඉන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේකෙන් ස්වාධීනව තමුගේ මැතිවරණ කටයුතු කරගෙන යා යුතුයි. මේ වෙලාවේ මං හිතන්නේ කතා මේ පොලිස්පතිවරුන්ව පත් කරන්න හෝ ඒ කටයුතු වලට මම හිතන්නේ එතුමා ඉදිරිපත් වෙන්නේ නැහැ. එතුමා දැන් ඉන්න තත්ත්වයට එතුමා ඒක කරන්නත් කැමතියි. මොකද අපේක්ෂකෙක් හැටියට එතුමා මේ වෙලාවේ හැම වෙලාවෙම අපිට කියලා තියෙනෝනේ අපේක්ෂකෙක් හැටියට එතුමාට වාසි වෙන දේවල් කරන්න බෑ. බඩු බෙදන්න බෑ, තනතුපත් වීම දෙන්න බෑ, උසස් වීම දෙන්න බෑ. මේ කාලවකවානුව සම්පූර්ණ මැතිවරණ කොමිසමට බාර කාලයක්. අපි ඔය ට ඉස්සෙල්ලා පත් වීම දෙන්න ගිහිලා ඒවාව ලඟ වුණා, හුඟා දේවල් වුණා. ඉතින් මම හිතන්නේ එවැනි තත්වයකදී මේ මෙතුමා තවත් නිකන් අහගෙන ප්‍රශ්නයකට මැදි වෙනවා. එතුමා ගෑවෙන්නේ නැතුව ඉතින් මීවරයිනේ. දැන් ස්වාධීන කෙනෙක් හැටියට ඡන්දයකට යන්නේ. ඒ නිසා එතුමා එහෙම ඉන්න එක මම හිතනවා හොඳයි. ඒක වැඩි හොඳයි නේද? එහෙමනම් එතුමාට ඒ තනතුරෙන් කුල්ල ආශ්‍රවල වැඩබල අගමැතිතුමාට ඒක දුන්නම තවත් එයාට ස්වාධීන වෙන්න පුළුවන් කියලා. ඔව් ඒක වෙන්න පුළුවන්. නමුත් මම දන්නේ මේ වෙලාවේ ඒකට හැකියාව තියෙනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. මොකද ඔව් ඒක තමයි අපේක්ෂකෙක් හැටියට. නමුත් එතුමාට ඒක කළ හැකි අවස්ථාවක් ව්‍යවස්ථාවේ තවත් මං හිතන්නේ මේ ප්‍රශ්නේ තව තව උග්‍ර වීමක් පමණයි උතනදි වෙන්නේ. ආපහු පාර්ලිමේන්තුවේ ඡන්ද ගන්න ඕනේ කිය අරක කියයි මේක කියයි ඡන්ද යනවා පැත්තකට වෙන කොහෙද යනවා මේ රට. ඒක කරන්න බෑ මේ වෙලාවේ. ඒ ඒ ඒ ක්‍රියාදාමයට යන්න ගියොත් මම හිතනවා ලොකු අවුලකට තව තල්ලු වෙනවා.
මේක පාර්ලිමේන්තුව ගෙන්නගෙන වැඩි ඡන්දෙන් මොකක් හරි විදිහට යන්න වෙනවා. මේ ව්‍යවස්ථාවේ දිනනවා තියෙනවනේ ජනාධිපති කියලා රේකෝ පත් කරගත්ත යුතු ආකාරය අපි දැක්කනේ ගිය සැරේත් වුණේ එහෙමනේ. ඉතින් එවැනි තත්ත්වයකට මේක තල්ලු වෙනවයි කියන්නේ මේ මැතිවරණයටත් ඒක බොහොම හානිදායක වෙනවා. ඉතින් අපි නිහඬව පොඩ්ඩ මේ මැතිවරණයට යන් ව්‍යවස්ථාදායක සභාව මේ එතනේ කළ යුතු පොලිස්පතිගේ ප්‍රශ්න ගැන ව්‍යවස්ථාදායක සභාව තමයි මේක අනුමත කරලා නිර්දේශ ඉදිරිපත් කරලා පොලිස්පති පත් උනේ. මම හිතන්නේ එතනින් මේ ප්‍රශ්නේ විසඳුමක් ලබා ගන්න කටයුතු කරාම හොඳයි. ලේසි වෙනව වුණාට මේ වෙලාවේ එතුමා ඕක කරන්න ගිහිල්ලත් තව කොටසක් සම්පූර්ණයෙන් එතුමට විරුද්ධව යනවා. ඔන්න ඕන කෙනෙකුට ඕන කතාව කීත හැකිනේ. මෙච්චර කාලයක් ගහපු මඩවල හැටි බැලුවොත් එතුමට තව මඩක් ගහයි. මෙන්න දාගත්ත යාගේ ඕන හෙන්චයියෙක් දාගත්ත පොලිස්පතිට අරකද මේකද කියලා කතා. ඒ නිසා එතුමා බොහොම ස්වාධීනව මේ කරන දෙයක් ඕන කෙනෙක් කරපුවයි මං අපේක්ෂකෙක් හැටියට මේකට ගෑවෙන්නේ නැහැ. මම හිතන්නේ ඒක තමයි හොඳම. දැන් ඔබතුමා මේ සඳහන් කරානේ රනිල් රාජපක්ෂ නාමයේ අයින් වුණා පොට්ටු සායදෙන්නේ නැහැ කියලා. අපි දැන් අද වෙනකොට පේන්න තියෙනවා පොට්ටුවේ කණ්ඩායම ජනාධිපතිතුමා ළඟට එමින් සිටිනවා. ඒතකොට දැන් පොට්ටුව දෙකට වීමක් නෝ වෙනවා. දැන් අපි ගමුකෝ මාතර කාංචන විජේසේකර ඇමතිතුමා රැස්වීමක් කළානි. ඒ රැස්වීම කරේ ඒ වේදිකාවට නැගපු සියලුම දෙනා. එතකොට ගම්පහ කරපු රැස්වීමේදීත් ප්‍රසන්න රණතුංගල සෑහෙන පිරිසක් එතන නැග්ගා. ඒ හැම කෙනාම මේ ස්වාධීන අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහට සහාය දෙන්න බොහොම සැදී පැහැදිව ඉන්නවා. පොහොට්ටුව මං හිතන්නේ කාලයකදී නිකන් නාමික වෙයි කවාගේ මට පේනවා. ඔබතුමා කියන්නේ රාජපක්ෂවාදීන් සහ රාජපක්ෂවාදීන් නොවන පිළ දෙකක්. ඔව්. අනිවාර්යයෙන්ම. මොකද දැන් මෙතන ඇත්තෙම මේ රටේ ප්‍රශ්නේ ඇති කරන්න මුල් වෙච්ච ප්‍රධාන කණ්ඩායම තමයි දැන් මේ අපෙන් අයින් වෙන්නේ. මේ රට විනාශ වෙන තැනට විනාශ මුඛයට ගෙනාපු ප්‍රධාන කණ්ඩායම තමයි දැන් අපෙන් මේ අයින් වෙන්නේ. ඒක මම හිතනවා දැන් අපි බොහොම පිරිසිදු සුද්ධ සංවිධානයක් බවට පත් වුණා ඒ වැඩි. ඉතින් අපි බොහොම සතුටෙන් ඉන්නවා ඒ වෙච්ච ගත්තු තීන්දුව. මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට විශාල ප්‍රසාදයක් එන අර මොකද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට තිබුණා මේකක් මේ රාජපක්ෂලා රකින්නවා හැම එක්කෙනාම මොන හරි හේතුවකට දාන්නේ ඕකම තමයි. කොච්චර රට හැදුවත් අර කියන්න ඕන එක්කෙනා මොන හරි හේතුවක් තියනවා කියන්න ආයි වැඩක් නැහැනේ රාජපක්ෂලත් එක්කනේ ඉන්නේ. ඒකෙන් ලෙහෙනවයි කියන්නේ ඒ අර එහෙම කියපු හැමෝගෙම කටවල් ඉබේ වැහෙනවා. විපක්ෂයේ සම්පූර්ණ කටවල් වැහිලා යනවා. දැන් අපි දැක්ක අයියේ පොට්ටු මහලේ කම්බරය ප්‍රකාශ කරනවා මේ විනය ක්‍රියාමාර්ග ගන්නවා කියලා මේ එහෙම යන කණ්ඩායමට. එහෙම නැත්නම් ඔබතුමාලා එක්සත් ජාතික පක්ෂයේ දේ කණ්ඩායම ගන්නවද? එක්සත් ජාතික පක්ෂයට වෙන එකක් නැහැ. සන්ධානගත වෙයි. මහා මැතිවරණයක් වෙනකොට අපි ඔක්කොම පක්ෂ ටික එකක් වෙලා සම්දානගත වෙලා මැතිවරණයට ඉදිරිපත් වෙයි. එහෙම නැත්නම් වෙන වෙන වශයෙන් පක්ෂ හැටියට ඉදිරිපත් වෙලා අවසානයේදී සම්දානගත වෙයි. දෙකෙන් එකක් අනිවාර්යයෙන් වෙනවා. ඉතින් දැනට නම් අපි ඉන්න තත්ත්වය හොඳටම හොඳයි. එහෙනම් ඔබතුමාට හුඟ වෙලාවට මොකද මෙතන දැන් සම්දානගත වෙනකොට අපිත් එක්ක අවුරුදු මහිතන 30-40 ගණන් විරුද්ධ වෙච්ච පිරිස් මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහට සහය දෙන්න බොහොම සැදී පැහැදී ඉන්නවා. ඉතින් මේක අලියමම ඉස්සරහට දාගෙන යන්න බෑ. මොකද ඒ අය සමහරක් වෙලාවට අලියාගේ මේ ලාංජනේ දැක්කහම කතරේ ගහන්න කැමති වෙන්නේ හෙකුත් නැහැ. ඒ නිසා හැමෝටම එන්න පුළුවන්. හැමෝම පිළිගන්න ලාංජනයක් ස්වාධීන වෙන පක්ෂයක් එක්ක පක්ෂයකුත් නෙමෙයිනේ ස්වාධීන කණ්ඩායමක් හැටියට ඉදිරිපත් වෙලා යාම තමයි මම හිතන්නේ හැමෝටම පහසු වෙන ක්‍රමයක් වෙන්නේ එතකොට.